සම්මා සම්බඳ සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සැමසෙත් දහමින්ින් සණසන බොදුනුවන්ගේ හදවත හිනා ලිකාව. මෙත් සදහම් විකාශයෙන් අමයුරු වන පද ඇසෙන තබත් උතුම් වූ හෝරහාවකුයි අප මෙෙල්ලෙස සද්ධරමස්ත්‍රභණයට බෙන් කරන්නේ. පෙන්වත් ඔබහැම දිනාටම ජීවිතාව බොදේ පිණිස මේ උතුම් ධර්මී උපකාරකවේවායි ප්‍රාර්ථනා කරනවා. තු ර්මාමන ශාසනාව වෙන් මැදිරීට වැඩමකට පදාාල පගේ ගෞරවනය ස්වාමින් වහන්සේ කරන්දිනය උනගස්වෙල සිරි නිවේසාරහමාදයේපතියේ ශස්ත්‍රපති, රජකේ පණ්ඩිත විචිත්‍ර ධර්මකතික අපප පෙන්වත් පූජ පාද පටිගල ධම්ම වනීත ස්වාමින් වහන්සේ සාධනදින් පිළිගනිීමෝ. සාධහෝ සාධහෝ සාධෝ. පෙන්වත්තයතුම් ධර්මාණ ශාසනාවේ සපපුර්ෂ දායකත්වේ ධර්මෙන් මැදිරීට සබන්ධ වනවා. නොඹර එකස හරිස් දෙක දිිකේනගම මොනගම කොරන ලිපිනහි පදිංචි. සාාලිය වීරසිංහ පුතන වන සහ අසංකා වීරසිංහ පින්මත් දීනීඇතළු පෞවලේ පින්වතුරන පෙරිස. ඒ හැම දෙනාටම ධර්මාබෝ දේවේ වායි ප්‍රර්ථනා කන්නනව සෙලු අරමුණු ෙසටම සාක්ෂත් යේේවා සංසාර්ගතතුපල් ලෝස සප හැම දිනාටම දේශනායෙකු සැල් අන ෝදනාවේවා කියන පාර්ථන අමින් භාගවතුන් වහන්සේ වෙන විෙන්මල් පෝජාක් කොට පෙන්වත්වාමින් වහන්සේට ැහැත් පෙළිගන්නමින්. ධර්මාන ශාස්සනාවට අර්ධනා කරමු. සදහම් ශ්‍රභණයට ඔබහෙමදිනාටමත් ආරාධනය සාධහු සාතුහු සාතෝ අවසරයි පින්බත් ස්වාමීන් මන්සය. ශවනයට පෙරාතුව අපි පන්සිල් සමාධන්වෙමු දොහොත්මුදුන් තභාගෙන ශබ්ධනගා තෙවරක් නමස්කාරයකයමුෝ. Tridang sarenang gaca daang sarenang gaca sanghang sarrenang gacaami Du tiang pi buddang sarrenang gaca Du tiang pi daang sarrenang gaca Du tiang pisanghang sarrenang gaca Hai Ta yang pibudang sarreang ga caha Ta yang pidamang sarenang ga caha Tatatiang pisanghang sarreang gacanyi Tisarrnega menang sangpunang පනatiපතා வேරමනි sikha padang samadhiani අදිින්නදානාවේරමනිී සික්ඛපදං සමාධයාමි කාමේසු මිච්චාචාරාවේරමනිී සික්කාපදං සමාධයාමී මසාවාදාවරමනී සික්කාපදං සමාධයානිී සුරාමේරය මජ්ජපමා දට්ටාන වේරමනී සික්කහපදං සමාධයාමි තිසරණන සද්ධිින් පංචසී ලං දම්මං සාදුකංසුරක්හිෙතං කත්වා අපමාදන සම්පාදේත. සමන්තාචක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේත සද්ධම්මන් මුනිරාජස සුනංතු සගගමොක්කදං දම්ම සවනකාලෝ අයං බදංතා දම්ම සවනකාලෝ අයං බදංත දම්ම සවනකාලෝ අ බදත නමුතස්ස බගවතුු අයහතු සම්මා සංබුද්දස්ස නමුතස්ස බගවතු අයහතු සම්මා සංබුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස ඉදනංදති පෙච්චනංදති උයත නන්දති pu menyangංම කතති නන්දති भියනංදති සු්ගති ගතතිති සදධර්මශ්‍රවන බලසි සදහැතිවාසනාවන්ත පින්වතුන අද මෙත් සදහම් විකාශවය තුළ මේ පැයට නියමිත සද්ධර්මානු ශාසනාවේ දායකත්වය ලබාගෙන ධර්මදානම ආනිසංස සඳහා සුදුසුකං ලබන්නේ නොම්මර එකසි හතලිස් දෙක දික්හේන ගම මනගම් හොරණ ලිපිනහි පදිංචි සාාලිය වීරසිංහ පුතා සහ හසංකා වීරු සිංහ දුව ඇතුළු පවුලේසිලු දෙනා. උදාර අරමුණු කිහිපයක් තිබෙන සත්පැති ආශීරුවාද ලබාගැනීම් සහ යුතුකම් ඉටුකිරෙන් වසයෙන් සිද්ධ කරන පින් අනුමෝදන්කිරේ මේ අරමුණු අතර තවත් ඔබේ සිද්ධී තබාගෙන තිබෙන එවදාර අරමුණු සපල කර ගැනීම පිණිස. මේ ප මහා ආශීර්වාධාත්මක ප වැ පිරෙන පිංකමක් වේවා කියලා අධිෂ්ඨාන කරගන්තර විශේෂයෙන්වා. අපි බලාපොරොත්තු වෙන්නේ නිතරම, අපේ ජීවිතයට බෞද්ධයන් වසයෙන් තුනුරුවන්ගේ ආශීර්වාදය ලබාගෙනේ. ඊළඟ තමයි මේ දහම පායෝගිකව ජීවිතයට හුරු කරලා දහමට අනුකුල ගත කරන ජීවිතය, සවදායක ය පැවැත්ම සහිත හරවත් ජීවිතයක් බවට පත්කරගෙන මෙලවටත් පරලොවටත් යහපතක් සැලසෙන විදිහේ ජීවිතයක් ගත කරන්ත. එකට තමයි අපි මේ දහම භාවිතා කළ යුතුවන්නේ. අපි ජීවිතයේ සෑම පැතිකඩක්ම ආවරණය කරලා දෙන්න යථාරතු දහමක් තියෙනවනම් ඒ තමයි ප්‍රතාගත බුද්ධ වචනය ජීවිත හැම්ම පැතිකඩක් පිළිබඳවම ආවරණය කරලා තිබෙන උදාහරණ වස්සයෙන් මතක් කළොත් අප අපි හිතමු විවාහයක් ගැන ගත්තෝ. ජීවිතය වැදගත්ම පැතිකඩක්නේ. මෙදහමේ විවාහයන් පිළිබඳව දීර්ග විග්‍රහයන් දක්වොලාතිය. ආචාරධර්ම පිළිබඳ ගත්තෝ. මනුසයකුගේ මනුස්සකං ආරක්ෂාවෙන්ට ශීලාචාරකං ආරක්‍ෂා කරගන්ට එයාචාරය ධර්ම කියනය වැදගත්වෙන. ඒවගෙන මේ දහමේ ගුඩාක් දක්වලා තියෙන. රස්සාාව පිළිබඳව කතා කොළොත් මේ දහම ගුඩාක් කරංටුවන රස්සාවල් නොකරන්ටඕන රස්සාාවත් රස්සාාවකින් බලපොරොත්තුවයෙනමකක්ද. කට දය අපේ ජීවිතවල සමහර වෙලාවංවලදි ලෞකිකමය වසයෙන් අරගත්ත හම අපි ලස්සන ජීවිතයක් ගත කරන්න කියලා පොදුමාත්‍ර කාවක් ගත්ත හැමෝගේ බලපොරොත්තුවඒ ලොකුමාත ලස්ස ජීවිතයක් වහොච්චරදවල් ලොන්ද කන ලස්සනගේයක්කෝන කරන. හත්ෙක් ලස්සන නෝන කරෙක්න නෝනෙක්න ලස්සන මහ ලස්සන පරිසරයක් ඕෝන කර පැහැමදීම ලස්සන කරන්න මහන්සිගන්නා. ඉදනද මේ දහම ඒකට මොන හරි වැටකඩුළු බැඳලයි කියලා.නහ එහෙම නෑ. වෙදහමෙන් ඒකට ගොඩආක්ම උදව් කරලා තියෙන්නේ. ලස්සන ජීවිත ගත කරන්න තම ුදු හාදුරුවන් ශාසනනා කේ. එමකෝ ජීවිතේ ලස්සනම තැනට අරගෙන ගෙනහිල බුදු හාමුදුර උපද දෙස්දීල් අරගෙන ගෙනහිල්ල ගනහිල්ල ගෙනේල එතනට පත්වනා මුදදු හාමුදුර කියියම් දැන් තේරෙනවා දක වැඩක්න කියලා. දැන් තේරනවා ද ඕක නිසා රයි කියලා. අන්න එහෙම කියනවා. එතකොට වැටහෙන ඕන ෙනෙකුට. අපි මෝකරද මහන්සි ගත්ති.ඇක පිතු දාහරණයකට ධර්ම දේශනා කරනකට භාග්‍යතුන් වහන්සේ. පිළිවෙල කතා කිය එකක් තියෙන් දානකතා සීලකතා සගග කතා දන් දෙන එක ගැන කියන සිල්රකින එක ගැන කියන දන්දීන් සිල්රැකෙන් ඒටිකරගෙන ගියහාාම ඒවයි ප්‍රතිඵල වශයෙන් සග්ග කතා ඒග දෙවුලෝව යන්න පුළුවන් ඒතැන්ට වෙනක ගේන දෙව්ලෝ ගිහන් නී ියංගනා ද විය කුමරදී විය කුමාරිකා ඔය ලස්සන තය එතැට වෙන කම්මනසගෙන ල ද කිය කාමන දීනමංගෝකාරන් සංගලේ වැඩක්නෑව කොච්චර තුටාව තර අඩග බලන් ෝේ තාවකාලිකයි නේද කිය එතැ ඒසා ජීවිතය ඔබ බලාපොරොත්තු වෙන ඕනෑ පැතිිකඩයකින් ලස්සන කරලා ඒ ගැම්බුරයක යථාර්ථය ඒක ශප්ති කුමක් ද කියන තමයි බුදු හාමුදුරුව පහැතිලි කලද ඒ සත්‍යයාව බෝධයට හේ ජීවිතාව බෝධයටක හේතුවක් වෙනවා ඇයි ෝ මිනිස්සු අඳ නතියාගෙන සමහරය අඳ නැතු නැද පේ සමාජ ඕත මොකතු කරන්නේතු කළවැදන්නේ එමිසු ඉන්නකං ලස්සනට ඇදල කිය ඉන්න නෑ හොද ගම අබිමක් යැන්න කොටේ තින හොඳ ඇඳුමක් ඇඳද න්නේන්න ඔහේ අල්මරිවල දාල තියල් ඔය තියන මොකක්හරි කබල්ල එක කවදත් යාකාගෙ ඇ හට වැදිච්ච ඇඳුම පැහැමදාම දකින ඒ ඇඳුම ඒ ඇන්ඳම ඒ න්ඳම ඇදගෙන මුගු ෙදරත් යන්නේ ඇදගේ මල ගෙදර යන්නේෙත් ඒ ඇැදගෙන නද තියන්ගඳල තියන්ගදල ඇන්දිත් නයන්තිමල භාවිතා ක ලෙෙ නෑන්තිමට වේවතියාගන්න ඉඳල්ලා පෙරේතකමට මැරිල ගිහාහම මළකනට නන්දනව තියන හොඳම ජහතියක ටයික කුද්දාලා. හේද කෝට්ට එක කුත් අන්දලා. හොන්ද තියනේ ඉහලමෙන් අන්දල මලකුත් ගාල සාකුවගාක් නැද්ද. වැඩක් තියෙනට තේරුමත්නේ ජීවර්තල ඉ කොටනේ හොඳ න්දී දරන ීවත්වෙල එන්නකොටන ද නුස්සයකේ තියන දවල් භාවිතා කර ේව ය අහාාර්ථය දකිඩ. ඉන්නකන් සමහරලාට සුපයිට සිරප්පු දෙකක් අදධාන්න ඇතුහ කොටුකු ජීවිත ගතකරු. ලෝක අට පෙන්නට හදනු සමහරවිටම අල්පේච්චයි කියලා. එදකට ප්‍රශ්නයක් තියනවා අල්පේච්ච කියන වචනේ තේරුද තේරුම්ගත්තේ වරදවා කියලා. අල්පේච්චයගෙන තියාගෙන පවිච්චන කරන්නගල. ල්ප අල්පේච්ච කියන්නේ තියාගෙන පාවිච්න කර ඉන්නකද. පුළුවන් කම තියාගෙන භාරිතන කරන එක දල්පේච් කිය කිය. අල්ප ඉච්තප්චත. අල්ප කියන් ටිකයි. ඉච්චති කියන්නේ කැමැත්ත ඉච් කැමත් කැමැත්තිෙන් බදාගන්න නෑ. ඒවා අඩු කරගන්නවා කියන එක තමයි අල් ඉච්චතාවය කිය කියන්න. කැ කැමැති දේවල් පසු පස හම්බා යන්නේ නෑ කියනෙකාය අල්ප ඉච්චත් හව කියලගිය බොහ අහිතාගෙන ගොඩාක් දේවල් පාවිච්චි කරන්න ඇතු ගොඩගල් ඒවතියාගෙන කටුක ජීවිත ගත කරන කල්පේච්ච. හම අල්පේච්චයි එකල හිතාගෙන නිසු පයිට සෙරපු දෙකක් දාන්නේ න නෙමනට මැරුණහම යයාගේ කුණ අරගෙනයනකට පෙට්ි උසගනයන ිනි සුන්ගි පට පැයගෙනම කක්දන්න පාවඩයදාන්න පහඩ මට අරගද අර පේනති ඇත්දකට වැඩත්තියන පාවැඩකින් අරග.මිනි පාවැඩදාට ජීවිත අතති. ටඩුියම් බැඳගනක වැඩන්නවන පනතිර වල්ඩ. මට පස්සෙමකරදය.ඒ භාවිතා කිරීම තුළ තමයි වැටහේ නේවයි තියන යතහර්ය මොකදද කියලා මොකද යතාර්දය නිස්සා රයි. ඒති නිසා මේ ජීවිතවල හැම්ම පැතිකඩක් පිළි බඳව කතා කරන දහ මක්තියෙනවනගේක ඒ තමයි තතහගෙත දහ. ති අපිට කතා කරන්න මාතෘ කකා වක්තියනවා. එතමයි මේ සඳහන් තබනවා ධාරකලාබයක් බලාපොරොත්තුයෙන් දරුප්‍ර සූතියට සුදදාන් අචිනි ලක්ෂිකා මාත්මයට අශිවාරයක නැඟන්න ජීවිතය තවත් පැතිකඩක්නයක. ඒ වෙනම පැති කළා. ඒ ගෙනති නොද ගැම්ඹුරින්ම කතා කරපු දහමක් නේමේ මොකක වන්න අනි ඒ වැති මැව්ුව කියල දෙයෝ දුන්න. දෙයෝ මැහුව කියලද. ඒ අරගනාව දහට වනිසී වසට වෙනකා මොකක්ද. දෙවියන් වහන්සේ විසින් මිනිසා මවනලති කියලා. දහට වනිසී වසේද චර්ල්ස් ඩාගන් කියලා මනුස්සේ. ඉදිරිපත් කලා පරිනාමවාදී කියල එක එහි කිව්වා මිනි හැදුනේ වඳුර එක්්ගෙන් කියලා වන්ුරක්ගෙන් මනි හැදුන එතකොට ලෝකය මේක පිළිගත වැඩයි කියැ මු ලෝකයේ පිළිගත් අපින පිගත්තන අප කියන්නේ බුදු හම පිළි ගත්තෙන ඒ එ අනිත් සියල්ලෝ පිළිගත්ත ෝක මිනිස්ස මිනිහා වන්දුරගින් හැදුනි කියලා ලොකූ කාලයක් පැවතුනන්නේ නැහියිති බොරුණා ඉතින් ලෝක ඒක පිළිගන්න කොට මර ආගමික ගැන්වීමට නේද මුලිම පහරවදින්නේ මොකක්ද. දෙවියන් වහන්සේ වසින් මිනිසා මවන ලද්දී කිව්ේ එකට න මුලිම පාර මිනිහාව වන්දුුරග හැදුන කිව් ගම රේ ඔප්පු කලා ඔප්පුග්‍රහම ලෝකයේ වලි බාරගත් හර කි්වා. එදකට ප්‍රශ්නයක් වනා. අරආගමික ගැන්වීම ටක්ගල වෙනස් කර. වෙනස් කලා බහිපල දෙකට කඩලිවල් පල්වවෙනි ගියවසුම දෙවෙනි ගියවසුම කියල දැ දෙකක් තියෙන් යන්නේ අරම් පස තමයි දෙකට කැ. මගත්දක. පලවෙෙනක තිීන්න අරක. දෙවියන් වහන්සේ විසින් මිනිසා මාවන ලද්. දෙවනික සංසෝධනය කළ ලියන. දෙවියන් වහන්සේ විසින් ලෝකය මවන ලද්දී. ආදැංහරි වදුරක් තින් එතකොට ලෝක වඳුරත් ලෝකය හි දවියමැවිේ ලෝකය. අන්දුරගෙන් මනි ු ඒක පිටි පස්සන්නේ ති වන්ඳුරම වෙද වෙනස් කලාවාකේ. ආංෙ මේ වෙනස්ව ගැවීන් තියනෙනව වන්න කොතන් ගරරි විද්‍යාව දියුණු වෙත්ම දියුණුවෙත්ම ගැන්වීමක් වෙනස්වරන ඒක ආගමක්. ඒ ආගමඒයාගම කවදාවත් දකිට බැහැකිසිවේකුට. ඒයාගම එක ඉගැන්වී යදින්ඩ විතරයි පොළොවා පැදිල්දගෙන ඒ ප්‍රායෝගිකව දකිින්ට බෑ හැමදා ොකද කරන්නවෙෙන. යදින්ඩ යාත්ඥා කරන්න විතරයි පුළුවන් වෙන්න. යම් ඉගැවීමක් ලෝක කොච්චර දියුණු වනත්. මොනතරං විද්‍යාව දියුණුත් විද්‍යාව දියුණුවෙන්ඩ දියුණුවෙන්ඩ තව තවත් සතති වෙනව නම් යං ඉගැන්වීමක් ඒ දර්ශනය. ඒක දර්ශනයක් ඒත් අතාගත දාම්. දජාණන් වහන්ස ගන්න ගැන්වීම. විද්‍යම දියුණුෙන්ඩ දියුණෙන් තවතවත් සනාත වෙනවා. දැක මං කිය න විද්‍යාවෙන් බුදුහාමුදරෝ කිය අපක සනාතකල යුතුයි කියෙ මොකුදමහරය විද්‍යාාවනත් රදවා කරනයි කවැඩති. විද්‍යාවත් වර්ද න අද කියනෙ විද්‍යාහමලට හිටනෑ කියරේගොල්ලොම කියලායටට නෑ කිය. මන පෞගිය කාලෙක ගොඩුොවල තමයි හොඳටම යකට තියනගගේ තැන් පාරිකර නෑන නිවිතිවල වැඩිපුරම අකට. ख न देख ගැते याක න හිතා ඒ ति ला न मेदा ගන්න जතුुरी सक्ति බुදු ने लोग පල නත් තියෙනවා දුග ने लोग හලने නැති තිය पටि् पा दे धम යෙන लोग त्रलक्ष नहीं अනි चदुकाන यहහ තින බुदुර හ න पिंप දරු පහල වනත් නත ලෝක තියන ති ඒකට ආගමත්න පිම්පවලට ආගමක් නෑන ඒ ලෝක තියන ජාතියා ආර්්‍යස්්ඨාංගික මාර්ගය ඒ ලෝක තියකා ඒ ඇත්ත බලන්න එමඒ බුදුදහම මූලික මහරය ඒ දර්ශන ඒ කිසිවෙකුට මොන්නත් තර ලෝකයේ දියුණු කර කියල ව කාටවත් බොරු කරන්න බැයි බරන්න පැති ලක්ෂන බුරන්න පටි පාති බොරු කරන්නඩ බෑ චතුරරි සතතිය බොරුව කල පෙන්න්න බෑ. ඒසා එවැනි ගැන්ඩුවීන් වල යැදල යාාඥ කරල ගණ්ඩ මකුත්න අවබෝධ කරන්න තිය. අන්නා පේදම. අවබෝධ කරඩතිේ.ඒ අවබෝධ කළ යුතු දහමතුල ජීවිත සියල්ලම පැහැදිලි කර තියෙනවා. දරුව පිළි සිඳගන්න කොහොමද මතා අවතු නීහෝත. මව ඉරුතුුවට පත්වී තියෙන් දෝන ඉරුතුව කියල කියන ශුද්ධිය ලබල තියෙන් දෝන. මතා උතුනී හෝත මව ඉරුතුුවට පත්වීතියෙන් දෝ. මතා පිතුන්නන් සන්නිපාතිතාවන්ති. මවපිය දෙපල කායිකව එකතු වෙලා තියෙන් දෝන. විද්‍යාවෙන්ෙන දෙක තිබුණ හම කලයක් හැදෙනවල් ුදුහන්දුරක ෙවෙන්න කිය. ඕන බාන මංගේ විද්‍යාවම සනත කරන බැවද්දහ. විද්‍යාවෙන් කියන අරදක බුුණහම ඇතික්. බුදධහ කිය නෑ මදී කියල විද්‍යාාවෙන් ඒ දෙක තිබහම ඇති කිය කිව්වට ඒගොල්ලොන්ට වඳභාවයට උත්තරයක් නෑ විද්‍යාවට වඳභාවට උත්තරක්න ඒක නිසා තථකත දමකට උත්තරයක් තියෙනවා ඒ මුල්සාධක දෙක තිබුණා කියලා ජීව කලලයක් බිහි වෙන්නේ නැහැ කලලයට ජීවයක්වෙන්නේ නැහැ ඒයිද ඒ අවස්ථාව කළලේ ලෙ දම දක්වාන්නේ නෑ ද්‍යාව කිවට එක කලය කියලා තතාගත දාමේ කලලය කියන තැනට එන්න තවස්සාධකයක් කෙන්ඩෝන තුංවනි සාධකයක්ෙන්ඩෝන අර මුල් සාධක දෙකත් එක්කේ හැදෙනවා ඉතාමත්ම තුනීයට මස්වැය දල්ලක් එක මස්වැ දෙල්ලක් කියන්නක් බැරිතත්රං එක ඒ තුංවනි සාධකයට දෙවනි සාධකයට නැත්ත මුල් දෙක එකතු වෙලා හැදිච්ච සාධකයට නිශ්චිත දිනකීපය තිවනේ දිනකීපය ඇතුළත විඤ්ඥානන් මාතු කුච්චියයා ඔක්කමි වචනවල හැ. විඤ්ඥානයක් මාතුකුච්චයා මවගේ කුසට ඔක්කමි බැසගණ්ඩෝන්. අර මුල් සාධක දෙක තියන මව කෙනෙකුගේ කුසට විඤ්ඥානයක්ෙන්ඩෝට මකද විඤ්ඥානය කියයි. විඤ්ඥානය කියන්නේ දැන් අපි මැරෙනකොට අපේ ගැලවිලා යන එක. කයදාලනය අන්නේ ගැලවිලා යන විඤ්ඥාණයක්. විඤ්ඥානයක් මේ විශ්වීතිීල හර මුල්සාධක දෙක සම්පූර්ණ කරලා තියෙන කුසකට රිගන්ඩෝන ඇතුළලෙන්ඩෝට එ තුන් නිසාධකයාාවට පත්තියව පටමං හෝති කලලක් දහම වචනය කළලේමයි පටමං හෝති කලලං ඔන්න මුලින්ම හැදෙනවකිව කළලය මස දෙකයි කළලං හෝති අබුදං අබුධන් ජායති පේසි පේසනි භත්තති ගනු යන විදිය තියෙන මාසම් මාසට යන විදිය දක් කලා තිය හ දෙක් ගේහම ඒව කොටස්සල්ට බේගගෙන. ඇ තුන් එනි මාසිට ගාට පස්සේ පේසී පටක හැදෙනු. හතර එනි මාසසිට යනකටඉට පස්සේ ගනෝ ගන අ තුනියත් ති බච්චේක තද ස්වභාවයකටේවා. පස්වනීකට යනකොට පාශාකාජායන්තී පිළක පහගට බේදෙනවා. රවමට ති බිච්ච මස්වය දැල්ලෙ ඔලුව අත්දෙකර සහ කකුල් දෙක. පිළ පහින කොටස් පාහින කොටස් පාවිද්‍යමාන වෙනවා මුළල මරව්මට තිවිච්චේ මස්වැද ගන්නා පාශාකාය ඒ පස්සනයවස්ථාවනකොට මනුස්සේ හැඩරුවක් ඇවිල්ල මනුස්ස කුස තුළ පිලිසන ගත්තේ විඤ්ඥානය. පස්සිනය අවස්ථාව පැනට පස්සේ කේසා ලෝමානක්කාපිච්ච කෙස් ලොං්නිය ආදී දේවල්ටික හැදදිලා ඒක නිස්කන් කරන පහිම පස්ස ඒකට කලින් කරට දැනගන්න බැගලන ගන විද්‍යාය දූදබපුතාධ කියල බලාගන්න පහකිවරනටබර හරි දහම ගලබූ දිනත් එක හරි කේසා ලෝමානකාපිච කෙසුලොන් නියාාදී දේවල් පහහිම පස්සේ තමයි එන්නකිල්මකි දක් කොල්ලා තියෙන තුන්වෙ නිසාදකේ වන විඥානයයක් බැස නොගන්න තා කල් ඒ කලයක්ක් වවෙ නෑ පොඩිකාලෙ කුෂේතිබල ඒ ැහැරවෙලා යන ගක්සා වෙලා යන විඥානයක් හින ඒට පින්ම් පෞදකේ බලපෑමත් තියෙන. ඒක මෛද්‍ය විද්‍යාව මොකක්ද නලාටහුවෙන් ත් ක්කෑකටහ වෙන්න නෑ. හිත්කෑන එකටයි නලාවට යහුවෙන් නැතිහින්ද හෙමකක් නෑ කියලේ ගොල කිව්වට හමක් තියෙනවා. දාමට නෑග. ඒ අනුව තමයි ගොඩනගන්නේ. ඒ ගොඩනැගෙන දේට සම්මුතිය තුල තියෙන නිශ්චිත කාලරාමුවක් තියන කාලරාමුව තුළ මවගේ ආහාරය තමයි ඒ කුස තුලෙඉන්න කෙනාගේ ආහාරරි බවට පත්තියන්න. එතකට අම්ම කටිං හරගත්තට කුසේන්න කෙනා හමගැ නිනේ කටක්. මේ ඒගේ ආම්මගේ හුස්ම තමයි යාගේ තුෘෂම බවට පත්තිෙන් අපි ගුස තුල ඉන්නකට අපේ උසම වෙන්නතේ. ඒවත් එක යනකොටඒ බාහිර ක්‍රියාකාරකං හා සමාන වෙන කොටම අම්මගේ සිතුවිලකත් සමාන වෙනවා. අම්මා සහ තාත්තා කියන දෙදනාගීම සිතුවිලේ, තුළ ඉන්න දරුවාගේ ඊළඟ ක්‍රියාකාරකංගලට බලපානුව කියල මේ දහමේ දක්කලා තිය. එනිසා තමයි ඒ කාලේ පුරාවට අම්මාත් පුුණ්‍ය සිතු විලිවල ඉන්ඩෝන කියල මේ දහම උගන්වාන්නේ. අම්මා පුළුවන් තරන් සැල්ලු මනසකින් ජීවත් ෙන්ෝන එද එකට ගැලපෙන පරිසරයක ජීවත්ව ෙන් දෝන සනිතරම හිත ප්‍රීතියෙන් තියනෙන කටයුතු වල නිරත වෙන්ඩෝන ඒ ප්‍රීතිය යහපත්වන්න ක්‍රියාවකින් ලබන ප්‍රීතියක් වඩක් වෝ. යෙනිසා ආගමික පරිසාරය තමයි ගොඩාක්මවාටයන්නේ. ඒ ගොඩක්වාටන කරණය සූත්‍රයවාගේ පිරි සූත්‍රණ තර භාවිතා කරනක ලොකු ආරක්ෂාවක් කාශිවාද බෞටය එක පත්ව හේතු. හැම කෙනෙක්ම දන්නවා අංගුලි මාල පිරිත කියාන්නේ විශේෂයම වෙන් වඋනේ කාටද ගර්බනීම අවුරන් උදේසා කියල. ගර්බන මවරුන්ගද බල දහම වෙනම පැති ඩක්කේ වෙනුවම තිවිචෝ පැදිලින. ව පිරිතක්ම දරබන අම්මල වෙනුවෙන් අයිගුුණා කිය. අංගුලි මාල මාරාතන් වහන්සේට රහත්වෙනුවෙන් මෙහා තිබච් තත්වයගැ අපි හැමෝම දන්නවන. බොහොම නරක තත්ත්වයක් නීතිබනි කෙලින්ම මිනීමරු ලේබල් එක වැදිල නීතිවන්. මෙතට තව පොඩි වෙලාවකින් අම්ම වද්ඝාතනය කරලා කල්පොයකට ගොඩෙන්ඩ බැරිවෙන අවිච්ිමහහා නරකාදයට වැටෙන්ට ඔන්න මෙන්න තියෙන වෙලාද තමයි බුදුහාමුදුරු ර කැලේට ගිහිල් බණදේශනා කරගත්. ශ්‍රහත් වනේ එත නදී. තින් පන්සලට ගෙනල්ල පැවිදි කනාට පස තමයි රජතුමා යනවානි දැන්ත් අඩ ොට ගන්න අංගුලි මල නම් දාමරෙක මිනීමමරුවා පන්සලටත් ගොඩ වෙලා යන්න ඕනයි කියලා. ඇවිත් බුදු හාමුදුරුවන්ට වදන කොට අගලිම ල් එත. රහ රහත් බව පේ නෑන ගේ තින කන්නනි රහත් බව කියය සිවරක්න ඇගේ තියෙනවා වගේ ති රජුරුවගේ හහින් දාඩියද මකිලක බයිවිච්ච පාර බුදුහරින් රජතුමනි බයිවෙන්ට පා කූම්බියකුටවත් වරදක්වන්නේ නැහ දැන් ඉඳල මේ අංගුලි මාලකින් රජතුමාට හරි සතුට ජීවක් රහ එං අල් ගත්තන්න අංගුල තියාාවේ නැන් ඉතින් විදල මරා විනේ දල්ලගන්න බැවුුණාන. එහෙම එකට ගිය. එතකොට අංගුලිමාල මහරහතන් වහන්සේ නමත් විදිට පින්ඩපාති වැඩියත් මනිස්සුන්ගේ සිත්වල තිු බය සීයට සීයකින් දුරු වෙලා තිබුණේ නැහැ. මිනිස්සු පෘත්ජන නිසා. ඒවාගේ සමහරගේ සිත්වල තිබන තරහක්. ඉති ඒ ප්‍රතජ්ජන මනසින් බැලූහම සාධාරණයි ස්නේර්. ඒගදරට ඇවිල්ල අපේ තාත්තව මරලා ඇගිල්ලකුත්පාගැන කිය යෝදයාසි උරත්දාාගන පිට පපාතියහම දානෙ දැන්න තරමට මිනිහක් මනත ගොඩන කියල තියෙනවන එය ගොඩක් දියුණු තැ ගෙ සාමන මිස්සුන මිස්සු බයිනවා තමාරු ගැහ ගැහු ගල්ලින්හම ගැහු ඇතතිය බයි දුර ඉන්නගහස ඇතිය ගල්වලින්හම තු අලත් වන අගුලිමර ඉහර පෞද්තන මනී තවටික් තින ඉන්නකං ටික ලැබෙනවා. රපතල දිියටන ලැබනත්තයෝ ලැබෙන ප්‍රමාණයක් තියෙනනවා ඒ ප්‍රමාණයට හම්බුුවෙනවා. උහන්සිමෙත්තු වඩන. එහම එහම තත්වයකුත් උන්හන්සිර තියෙන කලා. ඕම අතර තුරෙත් දවසක් දන්න වන්සේ පිණු සිංගාාවඩලා අප පන්සලට වඩින අතර තුරේද මංහිතනනි ජේතවනආරාමයත් අනාත පෙන්ඩිග සිටතුමාගේ නිවසත් අතර විය හැකි තියන සලකුණුත්තෙක්ක තිබිච්ච නිවසක තරණියක් ප්‍රසූත වේදනාවෙන් බරපතල ලෙස පීඩාවට පත්වෙලා ජීන් විලාප තියනවා බිම වැටිලා පෙරලිලා දරුව හම්බෝෙන්ඩ. එතකොට දැම් උන්වහන්සේට ගොඩ වඩ බැහ එතනට තිය ත්වය ඇත් එක්ක ඇයි අර රටේ මං අරකකි විතියෙන තත්ත්ව ඇති උන්හන්සේට එක පාටමෝ සීයටාවේ බුදු හාමුදුරු. අ මෙතැට බුදු හාමුදුරු වැඩිියොත්නම් මේ තරුණය සනීප කරගඩ එ දහස වනහසේ විගයින්ම පන්සලට වැඩියා. වැඩම කරලා සතහාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැද ල කියන බදුහාමුදුරුව වාල්තන වාල් ගෙදර මෙන්න මෙහෙම තත්ත්වයක් තින්නේ අනේ ඔබෝහන් සේතරට වඩිනවන හොඳයි බුදුහාමුදුරු දීවසිම් බලනවා ඇත්ත. ඒවගේ බුදුහාදුරුව බලන මම එතරට වඩින් ඕන තරම්ම ලොක එක නෙේ අංගුලිමලටත් පුළුවන්ගේ වැඩේ කර ඇ අංගුලිමමාල මේ වැඩේ කලො තංගුිමාලට මේ වෙනකුට සමාජීතී නර නරකරූපය නැතිවෙනවා. එනක තක ලංගුලිමල් මං එතනට යන්ට වශනය මෙන්න මේ වැඩි ඔබ කරන්න ගිහිල්ලා. ලංගුලිමමාල හා මුදුරුවන්ට මරාතන් වහන්සේටිග සත්‍ය ක්‍රියාවක් කරන්ට ොද සංගුල මමාල ඔබ ගිහි සත්‍යයයක් ක්‍රියා කරන්න මං ආර්ය ජාතිය උපන්නට පන්සේ කිසිම සතෙක් මැරුවේ නෑ කියල සත්‍යයක් ක්‍රියා කරන්න. ඒ සත්‍යය බලය ඇයි සුූපත්තයෙන්නගේ අධස්ඨානි කරන්ගේ. බුදු හමුදුරුවග වැඩේ තමයි කරන්න ඇගුි මලා හමුදුරගඋහන්සේ වැඩහිට වනාස රාසනයක් පැනව ආාසනය ඉඳගින් වහන්සේ සත්‍යයක් ක්‍රියා කරන්න. ඒ මොහක්ද සත්‍යයක් ක්‍රියා විතියෙන්නේ. නැගනිය මම ආර්ය ජාතිය උපන්නාට පස්සේ යතෝහ බගිනි අරයාය ජාතියා ජාත නාබිජා නාමි සංචිච්චපාන ජීවිතා ුවෝරෝ පේතා තේන සච්චයන සොත්තිතේ හෝතු සොති ග්බස් සාති වචනහටහ යතෝ අහ බගනි යහම් බගිනිි කියන වචන කැඩුහම්තිෙන් යතෝ අහම් ගින අහන් කියන්නේ මම. යම්ස ගනි නගයේ ඒක පැදිල වෙන එතන් සිද්ධියමකක්ද ඒ ප්‍රසූත වේදනාවෙන් මිරිකිිලා දගලන්නේ කෞද අංුලින් මාල මහරතන් වහන්සේට වඩා වයසින් බාල තැනැතිය කෙන නංගී කියලාමत्रන කල हम भගනි යම්සේ නගයේ මම ආර්्य ජාතය පන්නට පස්සේ ගනි අයාය අරියාය ආර්ය ජාතිය පන්නට පස්සේ ජීවිතාවෝරෝපේතා කිසිම සතයකුගේ ජීවිතයක් මං නැති කලේන රාතුන අටම. තයන සච්චේන ඒ සත්‍යයක්. ඒ ඇත්තක් තයන සච්චේන ඒ ඇත්තේ බලයෙන් සොත්තිතේ නංගී ඉස්සෙල්ලා ඔබට සොත්තිතේ ේ ඔබට යපතක්ම වේවා නිරෝගි භාය ඔබට සැලසය. සොත්ති ග්බස් සාති ඔබ නිදුකින් නිරෝගීව දරුවෙකු වදාවා ග්බස් සාති දරුවකු වදාවා කියලා අධිෂ්ටාන කළ ්‍ර අදිිෂ්ඨානය බලය වලේම අංගුලිමාල මාරත්තන් වහන්සේ එතන නික් වෙනවත් එක්කම ඇය ඇගේ සම්පූර්ණ ප්‍රසූතවේදනාවං සමනය වෙලා ඇ නිදුින් නිරෝගීව දරුවෙකු බිහි කළලා ැ මේ ආරංචය වේගෙන් පැතිරෙනවා. ඒ ගොඩක් පටින එක අන්න ඒ පෙතිරෙ තමයි බුන්දුු කලින්දැක අගුලිම හාමුදුරු ප්‍රතිරපේ වස්සනවා කිය. තැන් එතකොට අංගුලිමමාලා හාමුදුර ගැ වත්තිබුණනන් සමාජයේ බයක් දැන් ඒකත් ඉවරයි වේගින් පැත්දන්නවාවද වැඩක් හවල් ෙදර අංගුලිමමාහල මහරත්තන් වහන්සේ ඩල සත්්‍යයක් ක්‍රියාගලා වල සනීවෙල. ඒට පස්ස බබාල් හම්බිනින්න. මවරු අංගුලි මාල මාරත්තන් වහන්සේ හොයාගෙන ඉන්නේ. සත්‍යක්‍රියාව මාශිරවාදය ගන්. හෙතකට දැම් පිරිිත වසේ කිය න ට ි ක් න ගේ මුල්ලි ැතුව තමයි ේගෙන සත්‍යයක්ක්‍රිය ොස තම යක ගලි රත්තන් වන් කර පටික. අංගුලි මා මාරත්තන් මාන්සේගේ ප්‍රතිරූපය සම්පූරණින් සමාජයේ වෙනස්සල යපක්ෂ ය විච්ේ මින්සුගේ ැති ලාග හිල්. ශිරවාද නිත බකොට නිතර උන්හසේ හයා කරනෙකට ගැබි මව න්ස ගෙනකු දුව ැති න්වහසගේ උපදෙ ලබාගන්නකට ඒ වෙලා කාලයයක් ගි ලංගුලි මාල මහාහරත්තන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ උන්වහන්සේ කිරී තිබිච්ි ශ්වාසය අත්ෙක උවහන්සේ පිරිනිවන් පෑවට පසුවත් උන්වහන්සේ වැඩ සිටිය ඒ සත්‍ය ක්‍රියාව කරන වෙලා වන්වහන්සේ වැඩ සිටිය මේ ආස තිී වානි. ඒ ආසනය සුවඳ පැංවලින් සෝදලා ඒ පෙන් තමං භාවිතා කරලා ඇඟපතය වුලාගෙන අදාළ විදියට භාවිතා කරලා ඒ පැංවලින් පවා ප්‍රසූතවේදනා සමනය කරගත්තා කියලායි ඒ සත්‍රී පරමුල්ටික තියෙනවා. එමුල්ටික ති ඒ විදිටම එතකොටට යම්සේ තතාාගත බුදුරජාණන් වහන්සේ අගුලිමාල මහරතන් වහන්සේට මේ සත්‍යයක් ක්‍රියාව කළේද උන්වහන්සේ සත්‍යයක් ක්‍රියාව කිරීම තුළින් ඇය නිදුකින් නිරෝගීව සුවපත් දරුපතක් බිහි කළේද. උන්වහන්සේගේ පරනිර්වාණෙන් පස්සේ. උවහන්සගේ පරනිර්වාණෙන් පස්සේ. උන්වහන්සේ වැඩසිටිය වූ ආසනය පවා දෝවනය කිරීමෙන් ලද පැන්වලනුත් සුවයලැබුවේ නම්. ඒ සත්‍යනු භාවයෙන් අදත් ඔබට නිදුක්ව නිරෝගීව සුවපත් දරූපතක් සිද්ධ කරන්ට ලැබේවා කියල තමයි අද හාමුදුරුව ඒ පිරිත දේශනා කරන්නේ විදිටම දේශනා කරන්න එකක තැපේනු සත්‍යක ක්‍රා දෙක් වෙන ැඟෙතෙන මොකද දෙ එක කංගුලි මාලමහාහරත්තන් වහන්සේගේ සත්‍යයක් ක්‍රියාව. ඊළගේ ්‍රංගුලිමාල මහරාතන් වහන්සේ ඒ සත්‍යයක් ක්‍රියාව කළේ යම්සේ දැයි කිය අද අපි සත්‍යයක් ක්‍රියා කරන්න. ඒ සත්‍යය බලය. මෙසේවෙඩී කියලිවල්. ඒ සත්‍යය වලේ මසවෙන්නේ කියල. ති යං ආකාරයකි නිසින්න්නට්ටාන දෝවන නිසින්න්නට්ටහන දෝවන කියලකි වර වාදීල හිටපු ආසනය දෝවනය කිරීම තුළ. එතිකොට කල්පගානක් පවතින්නාව සත්‍යක්‍රියාවක්්‍ය කිය බුද්ධ දේශනාව අනුමත කලා තියෙන. කප්පට්ටායි මහාතයේ ජං පරිත්තන්තම් බනාමහි. කප්පට්ට අයි කල්පයක් පවතින්න වූ මහාතේ ජස් ඇති පරිත්තංතන් බනාම. ඒ පිරිත තමයි මේ දේශනා කරන්නේ කියල තමයි. අංගුලිමාල පිරිත පටන් ගන්නකොට ඒ සුත්ත්‍රය කිය වෙන්නේ. තිනිසා එදා වගේ ම අදටත් ඒ සත්‍යයක් වියාවන් තුළින් ඒ විදිහට සානී ලබ්බාපු වැටි. භාංකිවත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය මුල් සමීදි තමයි. නය තුළ ඉන්න ප්‍රක්තිලාබී අතර අග්‍රස්ථානයට පත්ච්ච සීවලී මරාතන් වහන්සේ බිහි කරන්නේ උන්වහන්සේගේ මෑනියන්. ඇයගේ නමතමයි සුප්පවාසා සුපාවාසා කල ඒ සුපවාසා අම්මා ඇයකරපු කර්මයක විපාකයක් බලපවත්වලා ඇයට දරුවා ප්‍රසූත නොවී වසර හතක්කුසේ ඉන්නවා. සුප්පවාසා කෝලිය දීතා සත්ත වස්සානිි ගබ්බන්ධාරේති සුප්පවාසා කෝලිය දුහිතරුව සත්ත වස්සාන වර්ෂ හතා ග්බන්ධාරේති ගැබක් ධාරණවා කියල. අවුරුදු හතක් ගැබ දරනවා කියනෙේ මොකද තියෙන අමුත්ත කියල හිතන. ඊ පෙ මන්දැක්ක ලිපියක තියෙන අවුරුදු අතලිස් ගානක් පිරිමි කෙනෙක්ග බඩයේ තව දරුවෙක්ින්ද. දිෙ බඩ අවුදු හතරිස් ානක් කියල මරිච්ච කලය ඒලා අංක පරීෂණලෙන් ඔප්පුනමකක්දවා එයාගේ නනිියුන් සහෝදරයා හිතාගන්න පුළුවන් දේගලක එයාගේ අම්මාගේ උේ නිියවන් සහෝදරය වසෙන් උපදින් දෝන ෙනාව ඒයි ඉන්දලතින අයාරයාගේ බඩ ඇතුළ ඉදලී ඒද එයා විතර ඉපදුන් එයාගේ බඩය ඇතුර තම නියුම් සහෝදර ඉදලති පුරු හතරිස් ගානකට පාසේ තමයි ගඩියක්තිවිලා ගෙඩිය අයි කරනකට බාලකට ගෙඩියක්නේ කලාල අති විල. නම් දරුදු හතේතාව. අවරුදු හතක් ගේ ැබදරුණවා පුදුමතරං විදිීහති වේදනාාවක්තියෙන්. අවරුදු හතගට පන්සේ දරුවවා බීවඩ යට ප්‍රසූත වේදනාවක්කෙන්. ඒ වේදනාව කොයිතරම් බරපතල්ද කියල කියන දරුව බීවෙන්ඩ, ගිහිල්ල අධිකතර ද දරුව බීහිවෙන්ඩ ගීල්ල දරුව හරස්යෙන්. සුපපවාසා කෝලිය දීතා, සත්තවස්සානි ගබ්හන් ධාරීති සත්තාහං මූල්හ ගබ්බා. සත්තාහං දිනහතක් මූල්හ ගබ්බා මූට ගර්භ වනා කිය මුට ගර්භ වනා කියන ගැබහරස්වම්. ගැබහරස් වෙලා සාදුක්කාහි තිබ්බාහි කරාහි කටුකාහි වේදනා පුට්ට. ඇය දුක්කරකස කටුක අමිහිරි මාරාන්තිික වේදනාවක් විලිය. ස්වාමීයට කතා කල්ලකිව ම මැරෙදෑ. ගීම් බුදුරජාණන් වහන්සේට කියන්න කිය. punya budja nuhansin bala supoasa arogang aroga putang wijjaya tuti put lebih suwawa na iturogang niro putang niro putih wijjaya tuti wadawaistankala හ අඇගේෙදරෙනකොට නොන දරුවබී කරලා. යනකොට මරලතෝනියක් තිබුණේ. ඒ අගෙදරෙනකට දරුවබීකල ඒ දරුවතමයි සීවලි මහරහත්තන් වහසේනි පසුකාලන පැවිදිවෙල්ලා රහත්තු වෙනවා. රහත් වනා රහත්ඵල විතර සබුද්ධ ශාසනය තුළ ප්‍රත්තිලාබීන්ගගේ අග්‍රස්ථානයට පත්වනි සීවලි මහරහත්තන් වහන්සේ. බුදුපියාණන් වහන්සේ අරුණාම මේ ශාසනය තුළ වැඩි පුරම චීවර පිින්්ඩ පාත් සේනාසන ගිලම්පස කියනම සූපසිෙන් වැඩිපුරුම ලැබීම් තියෙන්නේ සවලි මහරාත්තන් වහන්සේට ඒයක නිසාදැ දැන් බලන්ට එතනැ තියනනි ප්‍රසතතියට දාලේ තව ගොඩක්කේවරතියන තව ූත්‍ර දශනවල ගොඩාන් තිය ගර්බනී සූත්‍රය අර්රකි තිබුණේ වගේ තව ගොඩාක් දේවල් තියෙන් අමුතු අමුතු කතාත්තිය නඒ කියන සමහර දේවල් හාශ්‍යජනක දේවල් වෙ. දධ ච්චව යනය වගේ වේ ති මේ හැමදේකම ජීවිතය තවත් පැතිකඩක් මේ දහමුතුළ විග්‍රහ කලා කියල්තියෙන් එ නිසා විශේෂයෙන්ම මාතෘතයට සෝදානං වෙනේ දර්බනී මවවරසා ඒපියවරු තමන්ගේ අනාගත දරුවන් ව දෙසා තම මෙලෝල දුටුව නැති දරුවන් දෙසා ඒ දරුවන්ගේ සංඥය උදෙසා ඒ දරුවන්ගේ හ පැවැත්ම උදෙසා මුල ඉඳලාම රුවන් කුස තුළල ඉන්න කාලින්දලාම ආගමානකුල ජීවිත ගත කරන්නඩෝ. සිත නිවෙන්න කටයුතු වල එදෙන් ඩෝන. ඒවාගේ මහිත නිවාගණ්ඩ පුළුවන් දේවල් නිතර කරන්නත් ඕන මල් පාන් පූජ කරනයෝ බදුන් වදිීනයෝ පිරිත්ක ආගන්නේයෝ සතුටින් ජීවත්තනේ ොඳ ආහාරපානාාදියගන්නේය. සැහැල්ලු මනසක් පාවිච්චික. ඔොඳ සරීර සෞඛ්‍ය පිළිබඳ කල්පනනා කළ ඊට ගැලපෙන විදිර ජීතය ගොඩන ගාග මේඔයි. මොකද ගොඩාක් අපිට සමාජය තුළින් තියෙනවා විවිධාකාරත්දැකින් සමහරදය වල් වලට විධාකාරත්දැකින් හරි නපුර ජීවිත ගත කරපු ගරබනි මවරු ඒ මවරුම බිහිකරපු දරුව ලොකුමහත් වෙලා ඒ මවරු කියන එක වචනයක් නාහට නපපුරු දරුවු වෙලා තිය ගැන මේ බුද්ධ කායවනින් මං කියය බුද්ධ කාලය වන අපි දන්න කාලගේවයි කිය එහෙම වෙලා තිය තින් පස්සේ යාලටවත්තේ දරුවන් පාලනය කරන්නට බැරි මට්ටම ගොඩනැගින් හැබැයි මේ කියපු දේවල්වලට අනුව ජීවිත ගොඩන ගා ගත්ත මවරුන්ටඉතා මත්ම කීකරු දරුවේ පියවරුන්ට කීකරු දර යාපත්දරු හොඳ අනාගතයක් තියෙන දරු බිහි කරලා තියනවා එම හදාගන්න පුළුවන්ගලා තියෙන එනිසා මවක් පියෙක් හැමදාම කරපු යපත් හොඳ ක්‍රියාවල ප්‍රතිඵල වශයෙන් ලබන දරුවන් නිසාවේ සතුටක් තියන්නටවන් නන්දති පුත්තෙහි පුත්්තිමාගලයක දක්වන්. දරුවන් නිසා සතුටු වඩ පුළුවන් මට්ටමක්ති ෙන් ෝන අය කියල්. එසේ නොවුනොත් වෙන්න සෝජති පුත්තෙහි දරුවන් නිසා ශෝක කරංඩ වෙනවා කියලා තමයි දහනි දක්කලාති. එනිසා ඉද නන්දති මෙලවස් සතුටු වෙන දේවෙලලා එදෙන්ඩ. පෙච්ච නන්දති මැරිලගයාාමත් අපි ටේීළඟ භවිදත් සතුට වෙන්න පුළුවන් දේවල්ති නය මේ ෙදි කරන්නඩෝ. කෙකට තමයි ලබන බවවිද වනත් සතුට වන්න පුළුව පච්චනන්. අතපු්ඥෝ බ්‍යත්ත නන්දතික් මේ මම මේම පින් කරගත්තා මේ මොහොඳ දේ කරගත්තා කියලා මේ දෙලවදමු සතුටුෙන්ඩ පුළුවන් වඩෝන. දැන්වාගේ දැන් අපි සතුට වෙනවානේ ඇයි පෙරභවය කරගත්ත පන්නේ. එන පෙර භවය සතුටෙන් අපි පින්කරලා තියෙන එනන් ඒ භවත් අපි සතුටෙන් ඉඳල තියෙන දැන් ඒ පිනේ ප්‍රතිපඵලවද මේ හැේ මනුසෙක් වුණා සතෙක් වෙන්න ඇතිවේ අංග සම්පූර්ණ අංගවි කල වෙන්න ඇතිවේ නි සතුරු නැද අන්න බලලා දෙලෝම සතුටු වුණනි අපි මේ පින නිසාන්නේ කතපු්ඥෝ පින්කරපු අය උපයත්ත නන්දති දෙලොවම සත්තුට වෙන. සුග්ගතින් ගතෝ දුගතියට යන්නේ සුගතියට යන්නේ පින්කරපුූද වී. සුගතියටගල්ල බියෝනන්දති බේවින් සත්තු ව දැනටත් වඩා සත්තුට වෙනව සුගතියටට ගාට පසේමං අද මෙතරනෙඉන්න මම කරගත්ත පින්වලප්‍රති පලවාසෙන් කියියල්. මේ හරියට අද වගේ. දැනුත් එහෙම තම සවබෝතනීන අද. ඔබම කරගත්ත පින්වලින් මේ තක් දෙවියෙක්ගේ මැවී මක්කින් දහම නෙවී මතක තියාග කනිසා මත්තටත් ඔබට පිහිට පිණිස පවත්තිනමනවාද ඔබ කරගත්ත පින් පෞද් දෙකම පවත්ය නෝ පිහිටට එහ පිහිට එනෙමොකද අනර්ථයක් කරන්න එතින් පවේ අයිතිකාරයයක් මනං ඒක අහකදාන පුළුවන්ද නැහනේ බාරගණ්ඩුව වෙනු ඒකෙ තියෙනෙ දුක්කදදායක විපාකයක් තිය දුක්කදායක. එතකට ඒ අන්ඩාණ්ඩාතමයි භුක්ති විඳින්නවේ. එහිනිස ඒව කරන්ඩ එපාහ කියලා දහමි තිය. සොම්න්නස්සිෙන් යුත්තව සතුරුසිතෙන් යුක්තව භුක්ති විඳින්න පුළුවන් දේවල් නැවත නැවත කරන්ඩ කියලා දේශනාව දක්වනු. තිං අන්න එහෙම සතුට විය හැකි හොඳ පින්කවක් මේ කරන්නටේදුන අද විශේෂයෙන්ම මේ සීලුස්වාරන්නට පැමිණිලා බක්පුල්ල මහා සෑරදුන් දැක වැඳ පුදාගෙන. ිලන් ශවාමින් වහන්සේලාට කරන වත් පිවෙත්තා දිය දැකල නේද සිත පහදවාගෙන ඒ වටත් හොඳයි සාදු කියන අනුමැතින් යුක්තව ඒ වගේ මැදිරී ඉඳගෙන මේ සදහම් දේශනාව දේශනා කරවාගෙන සාර්්‍රාවනය කරගෙන ලෝකවාසී හැම කෙනෙකුටම මේ බණහන්ට ඉඩ හැදවා බණ අනුවනි සදහම් විකාශය තුළින් විශාල් ශ්‍රාවක පිරිසා තයායට බනහන් ඩෝබ තමයි මේ දායකත්වය ලබාදීලතිී ඊට ලැබෙන ආනිසංස අරමුණු සපල කරගංඩ භාවිතා කරන වෙලා. පුුණ්්‍යානු මෝදනා කරන වෙලා. අද සද්ධර්මාණු ශාස්සනාවේ දායකත්වයගෙන කටයුතු කරන්න ය දන නොම්මර එකසි හතලිස් දෙක දික්ේන ගම ගමුණගම හොරණ ලිපිනෙහි පදිංචි සාලිය වීර්සිංහ මහත්ම අසංකා විරුසිංහ මහත්මමි පුතනුවන් සාදුවනී. උදාර අරමුණු කීපයක් තියනවා. ඒ අතර විශේෂයෙන්ම ආශීර්වාද කරනවා රෝගාතුරව සිටින නෑහිත මිතුරන්ට නිදුක් නීරෝගගේ සුව පද්භාවි චිරජීවනය ප්‍රාර්ථනා කරනු. සුජීවත්තින්න සියලූම ඥාති හිත මිත්‍රාදී හම දෙනාටම යහපත වේවා ශංතිය වේවා සැනසිල්ල ලැබේවා කෙලාශීංශනය සිද්ධ කරනවා. ඒවාගේම විශේෂයෙන්ම නොබෝදින ඉදි දරුපසූතතිර සූධානන් වන ධාර කලාබයක් බලාපොත්තු වන්නකක්. අචිනි ලක්ෂිකාක් මහත්මියයට නිදුකින් නිරෝගී සුවපත් දරුපතක් කරගටුවබටත් බිලින්දාටත්. උතුම් රත්නත්‍රය ආශීරවාදේ. දළදා හම්දුරුවන්ගේ ආශීරවාදේ. සිිලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා කලාශේංෂනයක. ඒවගේ පුුණ්‍ය අනු මෝදනනා කරනු අපි කරගත්තු ධාරතර පින්කංවලින් අපිට ලැබුණවා අනිංස. ධෑබර මෑනියන් Uල්LC විර් සිං මතාවට අවුරුද්දක් පමණ වෙනවා අභාාවයට පත්වෙලා. ගේ සදාදරණීය පියතු මානන් KWA විරසිං මහත්මානන් පියතුමා අවරුදු දහතුනක් වෙනවා අභාාවවියට පත් වෙලා ඒ දාබර මෞතු මියටත් ඒවාගේ පියතු මාටත් දෙමවපියන් දෙදනාගේ එම පාර්සෝලිෙන් අභාාවයට පත්තුම් සියලූම ඥාතිමිත්‍රා දීටත් බනහපපු පින්වත ඔබ හැම දෙනා නමිින් මිය ගිය සියලූම ඥාතිින්ට් මේ පින්ෙන් අයිති වේවා අනුමෝදං වේවා සුවපත්වේවා දුකෙන් අත්මි දේවා නිවනි නිවේවා කියලසාදුනාද පවත්තා තින් සටහන් තැබුවා දේශ කියයනන් වහන්සේටත් සෙත් පතන්ට ඕන අය කිය ඉතින් කිව්වත් නොකවත් ඔබ හැමටත් ඔබේ මේ සටහන් කරපු අදහස් වලතියන් සීලු යහපත් අරමුණු සපල කරගංටත් ඒකාන්තෙෙන් මේ පින හේතුවෙනවා අපි ආශිර්වාදයයක් සිද්ධ කරනවා විශේෂ වසයෙන් මේපින් දෙවියෝ ධ අනු මෝදංවීමතු ලෝබ හම දෙෙනමත අරක්ෂාකරදේවා දෙවියන්ටත් ඔබටත් අපටත් ඔබ පවුල්ලොල දුද්දරමුණපුර මිනි පිියං ආදී හැම දෙනාටම. මේ පින් එක හා සමානුව ලැබි. ඔබ හැම දෙනාම පින්න්නතුනේ නිදුක්වේවා, නිරෝගි වේවා සුවපත්වේවා, දුක් භයිරෝග දුරුවේවා කායික මානසික සුවයට පත්වේවා, කරදර කම් කටුළු විපත් අනතුරු නොව. යාාපත්ත සාන්තිය සැලස මෙලව දීරිගාවිෂවේවා, පරලෝශුගතිය උදාාවේවා. මිය ගිය ඥාතිට අපි හැම දෙනාටම නිවං දකිින්ඩක් මේ පින්කම පාරමී කුසලයක්ම වේවා කෙලසාද එත්තාාවතාච අම්හෙහි සම්බතංපුඥ සම්පදං සබේ දේවා අනුමුදන්තු සබ සංපති සිදිය ආక සටటාචබුම්මට්ట දේවානාග அமைයිදිකා පුഞන්త අను දෙවා చిරం රකంතුుලෝකසාాසන చරం රක්කం තුදේසනం చిර රਖంතු මం පරති තු ධර්ම ශ්‍රභණය කළ සත් පුරුෂවත්යෝ බැහම දෙනාටම ජීවිතාව බොහොදේ පිණිස ධර්මානු ශාසනාව පකාරකබේවා. අසරිමත් ධර්මානු ශාසනාව විචිත්‍රවත්ව දුකලාපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ කරන්දිනය වනගස්වෙල සිරිනිීමේ සාරාමාධීපති ශංස්කෘපති රජකය ප්ිතාවසරයිස් හිපත් කරට අප පෙන්වත් පූජපාද පටි කළ දම්ම විනිස ස්වාමින්න් වහන් සිට සාහනදීින් පපුිහනමෝදනා කරමමු. සාධහෝ සාධහෝ සාධහෝ. පෙන්වන්නේ මෙයවතුම් ධර්මාන ශසනාවේ පින් බරදායකත්ව ධර්මින් ැදිලීට සම්බන්ධන්ටයදුණ. නොම්ඹර එකසිේ හතරිස් දෙක දෙහේනගම මොනගම ලිපිණිහි පදිච්චි, සාලිය වීරසිංහ පුතුනුවන් අසංකා වීරසිංහ පෙන් මදදීනය සහ පවුලේ පින්වා පිරිස. හ හැම දෙනාටම නිරෝගී භාවය සපත් භාවේ තුනරුවන්ගේ අනන්ත ආශිරවහදිය සැල සෙහිවායි ප්‍රාර්්ථනා කර නෝ. උතුම් ධර්මාව බොහෝදේ පිණිස සේලෝ දශනාමයකුසල් උපකාරක වේවා කියෙන, සාදු සිත් ප්‍රාර්ථතාවෙනයි ඔබේ හරි සමුගණට බලා පුොත්තු වන්නේ අවුසන් වශයෙන් පින්මත්ස්වමින් වහන්සේට පරිශ් කහර පූජා කරමින්. ඔබ හැමදිනාටම දර්මාපු බොහෝදෙහිවේවා. සම්මා සම්බුදුසරණයි.